අපි මීට පෙරත් ජාත්‍යන්තරයේ එක්සත් ජාතික සංවිධානය දැනුම් දුන්නා මේ රටේ කැරලිකාරෝක මේ රටේ ඉන්න මිනිස්සුන්ට පුරවැසියන්ට විතර බඩගින්න මිනිස්සුන්ට පුරවැසියන්ට කැරලිකාරෝක මේ රටේ බලයට පත් ජනාධිපතිවරයා දැන් නැවත ත්‍රස්තවාදීයෝ කියලා කියනවා. ඒතකොට මේ රටේ ත්‍රස්තවාදීයෝ තියෙනවා මේ රට මේ විදිහට ක්‍රියාත්මක වෙන්න බෑනේ රටේ සාමාන්‍ය සිවිල් පරිපාලන ක්‍රියාත්මක වෙනවා. එහෙම තියෙද්දි රටේ ත්‍රස්තවාදීන් ඉන්නවා කියලා ත්‍රස්තපනත ක්‍රියාත්මක කිරීම තුළ මේ රට ත්‍රස්තවාදී රටක් බවට පත් වෙනවා. පැහැදිලිවම සාමාන්‍ය පුරවැසියන්ව බීතියට පත් කරන්න ඒගොල්ලන්ගේ භාෂණයේ ප්‍රකාශන නිදහස අහිමි කරන්න මේ පනත මගින් අත්අඩංගුවට ඉදිරිපත් කරලා පස්සේ අධිකරණයේ ස්වාධීනත්වය පව හානි වෙනවා. මහේස්ත්‍රාත්වරයෙකුට බෑ ත්‍රස්තවාදී වෙලකේ පනත මගින් අත්අඩංගුවට ඔහුට අපදෙන්න බෑ. ඒ නිසා මේක අධිකරණයට කරන බලපෑමක්. අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ට මේ ආකාරයට ත්‍රස්තපනත මගින් ක්‍රියාත්මක වුණාට පස්සේ අපිට අධිකරණයේ ස්වාධීනත්වය හානි වෙනවා කියන එකත් අපිට දැන් සැකයක් ඇති වෙනවා. මොකද පරිගණීමේ චේතනාව මේ පනත ක්‍රියාත්මක කරාම අවුරුද්දක් දක්වා සිරගත කරන් තියන් ඉන්න පුළුවන්. ඔව් පැහැදිලිවම ජාත්‍යන්තරයේ මේ පනත ඉවත් කරන්න කියලා 2017 දීපුවා රනිල් වික්‍රමසිංහට කිව්වා. ඔහු කිව්වා මේ පනත ක්‍රියාත්මක කරන්න මේ පනත අපි අහෝසි කරනවා කියලා. එහෙම කියපු රනිල් වික්‍රමසිංහ අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදිහට ජනාධිපතිවරයා විදිහට පත් වෙලා ඔහු නැවතත් ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරනවා. නෑ ඇත්තටම ඔහු අත්තරන් උඩ ගත්තේ මේ රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියන් වනේ. අත්තරන් උඩ ගත්තේ මේ රටේ ඉන්න අවිගත් කැරලිකරුවෝ නෙමෙයිනේ. එම නිසා කිසිම සාධාරණ අයිතියක් නැහැ. ඔවුන් කුමන දේශපාලන පක්ෂක මතයක් දරුවත්, කොමන සමාජ මතවාදයක් දරුවත්, ඔවුන්ව තවදුරටත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගත කොට තිබීම ඉතාමත්ම නුසුසු තත්ත්වයක් කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.